ආයුබෝවන් තෙරුවන් සරණයි දහම් පාසල් අවසාන විභාග පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡාව බෞද්ධ සංස්කෘතිය දෙවන පාඩමේ නවවෙනි කොටස. පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව තුළින් මේ දිනවල දහම් පාසල් අවසාන විභාගයට අදාළ පාඩම් හා ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරමින් සිටින්නේ. බොහෝ පාඩම් අපගේ නාලිකාවේ මේ වෙද්දී සාකච්ඡා කරලා තිබෙනවා. අපගේ නාලිකාව තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න ඔබට පුළුවන්. පාඩම් අපි upload කරපු ගමන්ම ඒ ඇතුළත් කරන පාඩම් සියල්ලක්ම නරඹන්නට අධ්‍යයනය කරන්නට පුළුවන්කම හැකියාව ඔබට තිබෙනවා. හැම වීඩියෝ එකකම යටින් අපි දාලා තියෙනවා මේ වීඩියෝ පාඩම් සියල්ලක්ම download කරගන්නට පුළුවන් නරඹන්නට පුළුවන් link එක දාලා තියෙනවා. ඒ link එකත් පාවිච්චි කරන්නට කියලා ඔබට මතක් කරන ගමන් අද මේ කොටස සාකච්ඡා කරමු. දන් වැළඳීම පිළිබඳ සිකපද. බුදුරජාණන් වහන්සේ පනවපු ශික්ෂාපද අතර දන් වැළඳීම පිළිබඳව බොහෝ ශික්ෂාපද පනවලා තිබෙනවා. දානේ වැළඳීමේදී අනුගමනය කළ යුතු ශික්ෂාවන් පිළිබඳවයි මේ කොටසේදී අපි සාකච්ඡා කරන්නේ. දන් වැළඳීම සඳහා භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පනවා වදාළ සේකියා සිකපද 30කි. බුදුරජාණන් වහන්සේ දානේ වැළඳීම හා සම්බන්ධව දේශනා කරපු ශික්ෂාපද 30ක් පවතිනවා දන් වැළඳීම පිළිබඳව. අපෙන් කෙටි ප්‍රශ්නයක් අහන්නට පුළුවන්. බොහෝ ශික්ෂාපද බුදුරජාණන් වහන්සේ පනවා ඇති අතර දන් වැළඳීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ වැඩි අවධානයට යොමු වී ඇති අතර උන්වහන්සේ දානේ වැළඳීම පිළිබඳ ශික්ෂාපද කොපමණ ශික්ෂාපද සංඛ්‍යාවක් භික්ෂුන් වහන්සේලා උදෙසා පනවා තිබේද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන් වෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පනවා ඇති සේකියා ශික්ෂාපද අතර දානේ වැළඳීම පිළිබඳව ශික්ෂාපද 30ක් ඉදිරිපත් කරලා තිබෙනවා කියලා. ඒවා සංක්ෂිප්තව මෙසේ. ඒ ශික්ෂාපද 30 කෙටියෙන් මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. සිහියෙන් යුතුව ආහාර පිළිගත යුතුය. සිහියෙන් යුතුව දානේ පිළිගැනීම භික්ෂුන් වහන්සේගේ යුතුකම බවට පත් වෙනවා. තමා වළඳන්නා වූ නොවළඳන්නා වූ සෑමදේම බෙදන තරමක් බෙදීමට ඉඩ නොදිය යුතුය. සිහියෙන් යුතුව ආහාර ගැනීම ඊට පස්සේ තමා වළඳන්නා වූ තමන් වළඳන දේවල් තමන් වළඳන්නේ නැති දේවල් කියන මේ හැම දෙයක්ම තමන්ගේ පාත්‍රයට බෙදීමට භික්ෂුන් වහන්සේ ඉඩ දිය යුතු නැහැ. ඉඩ නොදිය යුතුයි. අනවශ්‍ය දේවල් වලට අත වසා චාරිත්‍රානුකූලව තමන්ගේ පිළිවෙතට අනුව තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කළ යුතුයි. පාත්‍රයට යොමු කළ සිත් ඇතිව ආහාර ගත යුතුය. පාත්‍රයට යොමු කරපු සිත් පාත්‍රය දිහා බලාගෙන ආහාර ලබා ගැනීම දානීය වැළඳීම සිදු කළ යුතුයි. ආහාර බෙදද්දී නොසැලකිල්ලෙන් වටපිට බැලීම නොසුදුසුය. දානේ පිණ්ඩපාතයේ බෙදෙන වෙලාවට නොසැලකිල්ලෙන් වටපිට බලමින් කටයුතු කිරීම සුදුසු නැහැ. පාත්‍රයේ ගැටියේ යට මට්ටමට ආහාර පිළිගත යුතුය. පාත්‍ර ගැට කියලා පාත්‍රයේ මැදින් ඉරක් වෙන් වෙලා තියෙනවා. ඔබට හොඳින් බලන්න පුළුවන් පාත්‍රයක් අරගෙන පාත්‍ර ගැට කියන්නේ ඒ පාත්‍රයේ අඩක් සම්පූර්ණ වුණාට පස්සේ යම්කිසි හඳුනා ගැනීම සඳහා තීරුවක් සකස් වෙලා තියෙනවා. ඉතින් මේ දක්වා ආහාර පිළිගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඊට පහතින් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට පමණයි දානේ පිළිගත යුතු වෙන්නේ. බතට සෑහෙන පමණට සූප පිළිගත යුතුය. බතට ගැළපෙන සෑහෙන ප්‍රමාණයකට වෙන්ජන පිළිගන්නට ඕන. සිහියෙන් හා සැලකිල්ලෙන් ආහාර වැළඳිය යුතුය. සිහිය තියෙන්නටත් ඕන, සැලකිලිමත්ව දානේ වැළඳිය යුතුය. පාත්‍රයට යොමු කළ සිත් ඇතිව ආහාර වැළඳිය යුතුය. පාත්‍රයේ දෙස බලාගෙන දානේ වැළඳීම පිණ්ඩපාත ලබා ගැනීම කළ යුතුය. ආහාර බඳුන් තැනින් තැන
නොවරදා පිළිවෙලින් කොනක සිට වැළඳීම ආරම්භ කළ යුතුය. ආහාර බඳුන් තැනින් තැන නොවළඳා පිළිවෙලින් නොකන් කොනක සිට වැළඳීම ආරම්භ කළ යුතුය. ආහාර බඳුනේ පාත්‍රයේ තැනින් තැන එහෙම මෙහෙම අරගෙන වැළඳීම සුදුසු නැහැ. එක පැත්තක ඉඳලා තමන්ගේ පැත්තේ ඉඳලා ඉදිරියට වැළඳීම ආරම්භ කළ යුතු බව තමයි බුදුරජාණන් වහන්සේ සේකියා ශික්ෂා පදවලදී පනවා වදාරලා තියෙන්නේ. බඳුනේ මුදුනේ ආහාර අනා වැළඳීම නොකළ යුතුය. පාත්‍රයේ මුදුනි දානි බෙදාගත්තට පස්සේ බෙදුවට පස්සේ පිළිගැන්වුවට පස්සේ පාත්‍රයේ මැදින් උඩින් වැළඳීම ආරම්භ කරන්නේ නැහැ. ඒක සුදුසු නැහැ. කොනකේ ඉඳලා තමන්ගේ පැත්තේ ඉඳලා ආහාර වැළඳීම ආරම්භ කළ යුතුයි. ව්‍යංජන ආදී වැඩියෙන් ලබා ගන්නා තීන් බෙදු ඒවා බතින් නොවැසිය යුතුයි. ව්‍යංජන ලබා ගන්න අදහසින් බෙදලා තියෙන ව්‍යංජන බත් වලින් වැහිම ආදී දේවල් සිදු කළ යුතු නැහැ. ඒක ගැළපෙන්නේ නැහැ. ගිලනකු නොවේ නම් පිට අයගෙන් බත් හෝ ව්‍යංජන ඉල්ලීමට සුදුසුයි නුසුදුසුයි. ලෙඩ නැත්නම් ලෙඩක් නැත්නම් අසනීපයක් නැත්නම් පිට අයගෙන් වෙනත් අයගෙන් බත් ව්‍යංජන ඉල්ලා ගැනීම සුදුසු නැහැ නුසුදුසුයි. අවමාන කරන අදහසින් අනුගේ පාත්‍රයේ දෙස නොබැලිය යුතුය. අවමානයක් කිරීමේ අදහසින් අවඥාවට පත් කිරීමේ අදහසින් ගර්හාවට පත් කිරීම අදහසින් අනිත් අයගේ පාත්‍ර දෙස බැලීම සුදුසු නැහැ. අඩුවක් ඇත්නම් දීම හෝ දෙවීම පිණිස බැලීම වරදක් නොවේ. එහා පැත්තේ ඉන්න භික්ෂුන් වහන්සේට යම්කිසි අඩුවක් නම් ඒ අඩුව ලබා දෙන්නට තමන්ගේ පාත්‍රයේ තියෙන දේවල් වලින් හෝ ඒ භික්ෂුන් වහන්සේට ලබා දීම, එහෙම නැත්නම් දානමය අවස්ථාවක දීනම් වෙනත් ගිහි දායකයෙකු ඒ සඳහා යොමු කරවීමේ අදහසින් පාත්‍රයේ දෙස බැලීම වරදක් වෙන්නේ නැහැ. බත් පිඩු මහත් කොට සාදා නොවැළඳිය යුතුය. බත් පිඩු විශාලවට සකස් කරගෙන වැළඳීම සුදුසු නැහැ. බත් පිඩු මධ්‍යම ප්‍රමාණයට සකස් කරගෙන වැළඳීම සිදු කළ යුතුය. බත් පිඩු රවුම් කොට තනා වැළඳිය යුතුය. බත් පිඩු කරලා රවුමට සකස් කරලා ලස්සනට සකස් කරලා වැළඳීම සිදු කළ යුතු වෙනවා. බත් පිඩු මුව ළඟට ගන්නට කලින් කට ඇරීම සුදුසු නැත. බත් පිඩු කට ළඟට අරගන්නකම් කට අරින්නේ නැහැ. කට ඇරීම සුදුසු නැහැ. වළඳනා කල සම්පූර්ණ අතම කට තුළට නොදැමිය යුතුය. වළඳන වෙලාවේදී තමන්ගේ අත සම්පූර්ණයෙන්ම කට ඇතුළට දාලා ඒ විදිහට අශෝභන විදිහට පිළිකුල් සහගත විදිහට වැළඳීම සුදුසු නැහැ. ආහාර කට තුළට වීසි නොකළ යුතුය. තමන්ගේ පාත්‍රයේ ළඟ ඉඳලා අතින් අරගෙන තමන්ගේ මුවට ආහාර විසි කිරීම සුදුසු දෙයක් නෙවෙයි භික්ෂුන් වහන්සේලාට. මුව තුළ ආහාර තබාගෙන කතා නොකළ යුතුය. දානේ වළඳන ගමන් මුව ඇතුළේ ආහාර තිබෙද්දී තවත් කෙනෙක් සමග යම්කිසි කතාවක් කරනවා නම් ඒ කතාව සුදුසු දෙයක් නෙවෙයි. බත් පිඩු කටින් කඩාගෙන කෑමද නුසුදුසුයි. බත් පිඩු කරලා වළඳන්නට අපිට අවවාද ලබා දුන්නා. ඊට පස්සේ පනවනවා නැවතත් මේ පිඩු කරගෙන වළඳන දානේ කඩාගෙන කෑම සුදුසු නැහැ. තමන්ගේ කටට තමන්ගේ මුවට දාගන්නට පුළුවන් ප්‍රමාණ විදිහේ බත් පිරු බත් ගුලි සකස් කරගත යුතුයි. එතකොට කටින් කඩාගෙන වැළඳීම සිදු කරන්නට සිදු වෙන්නේ නැහැ. වඳුරන් මෙන් ආහාර හක්කේ තබාගෙන නොවැළඳිය යුතුය. හක්කේ ආහාර තබාගෙන වැළඳීම සුදුසු නැහැ. වඳුරන් වගේ අපි දැකලා තියෙනවා ඉරිලවුන් ඒ වගේම වඳුරන් කොච්චර ආහාර තමන්ගේ කට ඇතුලේ සංගවාගෙන ඉන්නවද කියලා. ඔබ දැකලා ඇති වඳුරන් කිලවුන් ඒ අයගේ එක පැත්තක් කටේ ලොකුවට තියෙනවා. ඒ කාපු ආහාර කටට දාගත් ආහාර මුව තුළම තබාගෙන සෑහෙන වෙලාවක් ඒ අය කනවා. ඒ නිසා තමයි
ඒ විදිහට කඩ පිම්බිලා තියෙනවා. ඒ වගේ නුසුදුසු විදිහට අශෝභන විදිහට ආහාර ගැනීම භික්ෂුන් වහන්සේලාට සුදුසු නැහැ. වළඳති අත ගසා දැමීමෙන් බත් හුළු විසුරු වීමෙන් වැළකී යුතුය. අත ගසා දැමීමට බත් හුළු කියන්නේ බත් ඇට විසුරුවන්නට භික්ෂුන් වහන්සේලාට නිදහසක් නැහැ, අයිතියක් නැහැ. ඒක නුසුදුසු විනය විරෝධී කාරණාවක් වෙනවා, පිළිකුල් සහගත දෙයක් වෙනවා, අශෝභන දෙයක්, අපහැදීම පිණිස හේතු වෙන කාරණයක් වෙනවා. දිව එළියට දමා වැළඳීම නුසුදුසුයි. දිව එළියට දාගෙන යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් වළඳනවා නම් ඒකත් සුදුසු නැහැ. තලුකසා ආහාර නොවැළඳිය යුතුය. කටෙන් තලු මරමින් තලු ගසමින් ආහාර ගන්නවා නම් ඒකත් භික්ෂුන් වහන්සේට සුදුසු දෙයක් නෙවෙයි. සුරුසුරු හඬනඟමින් ආහාර නොවැළඳිය යුතුය. සුරුසුරු න සුරුසුරු කාරකම් මුංජි සාමීති සික්ඛාකරණීය. ඒ විදිහට තමයි සේකියා ශික්ෂාපදවල දැක්වෙන්නේ. සුරුසුරු කියන හඬ නංගමින් ආහාර ගැනීම භික්ෂුවට සුදුසු දෙයක් නෙවෙයි. වළඳදී අත ලෙව කෑම අප්‍රිය දර්ශනයකි. වළඳනකොට අත ලෙව කෑම සමහර ගිහි පුද්ගලයන් දැකලා තියෙනවා අත ලෙව කනවා. ආහාර ගන්න අතරතුර අත ලෙව කෑම සිදු කරනවා. ඒක අශෝභන අප්‍රිය ජනක දෙයක් වෙනවා. ඇඟිලි වලින් පාත්‍රයේ සූරා වැළඳීමද නුසුදුසුයි. ඇඟිලි වලින් පාත්‍රයේ සූරලා, එහෙම නැත්නම් පිඟාන සූරලා ආහාර ගැනීම අශෝභන දෙයක්, අප්‍රිය ජනක දෙයක්, නොගැලපෙන දෙයක්. භික්ෂුන් වහන්සේලාටත් ගිහි පින්වතුන්ටත් ඒ විදිහට ආහාර ගැනීම සුදුසු නැහැ. වළඳද්දී තොල් ලෙව කෑමද අප්‍රිය දර්ශනයකි. තොල් ලෙව කෑම සුදුසු දෙයක් නෙවෙයි. ඒක ඉතාමත් අප්‍රිය ජනක අශෝභන දෙයක් වෙනවා. ඉදුල් තැවරුණු අතින් පැන් බඳුන් ආදිය නොඇල්ලිය යුතුය. වළඳන ගමන් තමන්ට ආහාර, බත්, එහෙම නැත්නම් ව්‍යංජන මදි වුණොත් ඉදුල් අතින්ම ඒ අවශ්‍ය කරන බත් ව්‍යංජන ආදිය බෙදා ගැනීම සුදුසු නැහැ, නුසුදුසුයි. බත් හුණු සහිත පාත්‍ර සේදූ වතුර බිම නොදැමිය යුතුය. පාත්‍රේ වළඳලා ඉවරුණාම බත් ඇට කිහිපයක් බත් ඇටෙහි මෙහි ඉතුරු වෙලා තියෙනවා. ඒ ඉතිරි වෙලා තියෙද්දී පාත්‍රය සෝදලා ඒ වතුර වෙහෙර බිමේ හෝ මාර්ගයේ හෝ ඒ විදිහට දැමීම සුදුසු නැහැ. ඒකත් අප්‍රිය ජනක දෙයක්. වතුර, බත්, කටු, ලෙලි ආදී වළඳන තැන දැමීමෙන් අපිරිසිදු නොකළ යුතුය. වතුර, ඒ වගේම බත් ඇට, බත්, කටු ආදී, ලෙලි ආදී වළඳන තැන බිම දැමීම අපිරිසිදු වීම සඳහා හේතු වෙනවා. අපිරිසිදු භාවයට හේතුවක් වෙනවා. අපිරිසිදු භාවය ඇතිවීම පිණිස හේතු වෙනවා. ඒ නිසා ඒ විදිහට කරන්නට හොඳ නැහැ. තමන්ගේ පාත්‍රයම පැත්තකින් තබාගෙන අවසානයේදී වැළඳීම හමාර වුණාට පස්සේ ඉදුල් දේවල් දාන බඳුනකට දානට ඉවත් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඉතාමත් පිළිකුල් සහගත අසම්බර ජනක කාර්යයක් වෙනවා ඒ විදිහට කළොත්. වළඳන තැන කෑරීම, සොරු, සීරීම නොකළ යුතුය. කෑරීම, හොටු සීරීම කියන පිළිකුල් සහගත දේවල් වළඳන අවස්ථාවේදී සිදු කිරීම සුදුසු නැහැ. භාජනවල හැඳි ගැටෙන ශබ්ද ඇති කරවමින් ආහාර ගැනීමද නුසුදුසුයි. භාජනවල, තමන් වළඳන භාජනවල හැඳි ගැටෙන, හැඳි තැවරෙන සද්දය එන විදිහට වැළඳීම සුදුසු නැහැ. පමණ දෙන ආහාර වැළඳිය යුතුය. වැදගත්ම කාරණයක් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට දානි වැළඳීම තමයි සුදුසුම කාරණේ බවට පත් වෙන්නේ. ඉතින් ඉහත සඳහන් කළ දැන් වැළඳීම පිළිබඳ ශික්ෂාපද සම්පින්දනය කළව ආහාර ගැනීම පිළිබඳව ප්‍රධාන ආචාර ධර්ම කිහිපයක් මතු කරගත හැකිය. මේ අපි මුලින් කතා කළේ, උඩින් කතා කළේ ආහාර වැළඳීම පිළිබඳව, දානේ වැළඳීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පනවැදී ශික්ෂාපද.
බුදුරජාණන් වහන්සේ කෙටි පුංචි කරුණට පවා අවධානය යොමු කරමින් මේ පැනවීම සියල්ලක්ම සිදු කරලා තිබෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේ ආදර්ශයෙන්ම පැහැදුන අයගේ පැහැදීම වැඩි කිරීමටත් නොපැහැදුන අයගේ පැහැදීම ඇති කරවන විදිහට කටයුතු කිරීම සඳහා පරමාදර්ශී චරිතයක් බවට පත් වෙනවා. එනම් ආහාර ගැනීමේදී වැළඳීමේදී ඒ පරමාදර්ශී භාවය තිබිය යුතුයි, පැවතිය යුතුයි. ඒ පරමාදර්ශී භාවය පැවතීම පිණිස මේ සේකයා ශික්ෂාපද 30ම භික්ෂුන් වහන්සේලාට ඉතා වැදගත් වෙනවා. මේ 30 තුළින් උගන්වන ඉගැන්වීම සම්පින්දනය කරලා කෙටි කරලා අපි බලමු කොහොමද කතා කරන්න පුළුවන් කියලා. ආහාර අපතේ නොයන පරිද්දෙන් පිළිගත යුතුයි, වැළඳීම කළ යුතුයි. ආහාර අපතේ නොයෑම පිණිස බුදුරජාණන් වහන්සේ පනවපු මේ සේකයා ශික්ෂාපද හේතු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පනවපු සේකයා ශික්ෂාපද වලින් උන්වහන්සේ භික්ෂුන් වහන්සේට අවධානය කරලා තියෙනවා, අවධාරණය කරලා තියෙනවා ආහාර අපතේ නොයන විදිහට පිළිගන්නට කියලා. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට තමන්ගේ පාත්‍රයේ ගැට ඉක්මවල යන්නේ නැති විදිහට ආහාර පිළිගත යුතුයි. ඔය විදිහට පනවලා තියෙන පැනවීම තුළින් ඒක පැහැදිලි වෙනවා. බුදුරජාන් අපෙන් දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ආහාර අපතේ නොයන පරිද්දෙන් දානේ වැළඳීම සඳහා පරමාදර්ශී ජීවිතයක් ගත කිරීම ආහාර රටාවක් සඳහා බුදුරජාණන් වහන්සේ සේකයා ශික්ෂාපද වලින් අවධානය යොමු කර තිබේ. සේකයා ශික්ෂාපද ඇසුරින් ඒ පිළිබඳව සනාථ කරන්න කියලා ප්‍රශ්නයක් ආවොත් කොහොමද මොන ශික්ෂාපදද ආහාර අපතේ නොයන පරිද්දෙන් වැළඳීම සඳහා බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන ශික්ෂාපද කියලා අපිට ලියන්නට වෙනවා. ආහාර පමණ දැන වැළඳීම කළ යුතුය. ආහාර ගැනීමේදී පමණ තමන්ගේ ප්‍රමාණය දැන ගැනීමත් වැදගත්. එතකොට මේ පනවලා තියෙන ශික්ෂාපද අතර ආහාර පමණ දැන වැළඳීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමු වෙලා තියෙනවා. එකට ආහාර ගන්න අය තුළ පිළිකුලක් ඇති නොවන පරිදිෙන් ආහාර ගත යුතුයි. එකට ආහාර ගනිද්දී සමහර අයගේ හැසිරීම්, සමහර අයගේ කනබොන විදිහ, වළඳන විදිහ අනුව අනිකාට පිළිකුලක් ඇති වෙන්නට පුළුවන්. එහෙම පිළිකුලක් ඇති වුණොත් තමන්ට කැමති පරිදි ආහාර වැළඳීම, පිණ්ඩපාතයේ වැළඳීම කරන්නට බැහැ. ඔබට ඕන තරම් අත්දැකීම් ඇති කල්පනා කරලා බලන්න. ඔබේ යාළු හිත මිත්‍රාදීන් පිළිකුල් සහගත දෙයක් සිදු කරද්දී ඔබට වළඳන්නට, ඔබට ආහාර අනුභව කරන්නට බැරි වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන විදිහට ඇඟිලි ලෙව කෑම, කෑරීම, මේ වගේ කටයුතු නොකළ යුතුයි කියලා අවවාද ලබා දෙනවා මේ සේකයා ශික්ෂාපද අතර. බලා ඉන්න අය තුළද අප්‍රසන්නතාවයක් ඇති නොවන පරිදි ආහාර ගත යුතුයි. මේ පනවලා තියෙන ශික්ෂාපද අනුව බලා ඉන්න අය අතර අප්‍රසන්න භාවයක් නැති වෙන විදිහට ආහාර අනුභව කරන්නට අවශ්‍ය උපදේශය ලැබිලා තියෙනවා. ආහාර ගැනීමේදී ආහාර ගන්න ස්ථානයේ පවිත්‍රතාවයත් තම තමන්ගේ ඇඳුම් පැළඳුම් වල පවිත්‍රතාවයත් රැකගත යුතුයි. ආහාර ගැනීමේදී ආහාර ගන්න ස්ථානයේ පවිත්‍රතාවය, තමන්ගේ ඇඳුම් පැළඳුම් වල පවිත්‍රතාවය, සමහර අය ආහාර අනුභව කරන්න කියාම ඇගේ තවරගෙන, ඇගේ හලාගෙන එහෙම කරනවා. සමහර අය තමන් ආහාර ගන්න ස්ථානයේ ඒ විදිහට අපිරිසිදු වෙන විදිහට ආහාර ගැනීම සිදු කරනවා. ඒ වගේ අශෝභන අප්‍රියජනක දේවල් සිදු කිරීම සුදුසු නැහැ. එහෙනම් නැවත වතාවක් බලමු. මේ සේකයා ශික්ෂාපද 30ක් පනවනවා ආහාර ගැනීම, එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලාට වැළඳීම පිණිස අනුගමනය කළ යුතු, වැළඳීමේදී අනුගමනය කළ යුතු ආහාර අපතේ නොවන පරිද්දෙන් පිළිගැනීමට, වැළඳීමට ඒ තුලින් අනුබල ලැබිලා තියෙනවා. ආහාරයේ පමණ දැන වැළඳීමට මේ තුලින් හික්මීමක් ලැබෙනවා භික්ෂුන් වහන්සේලාට. ඒකට ආහාර ගන්න ආය තුල පිළිකුලක් ඇති නොවන පරිදි ආහාර ගැනීමේ චාරිත්‍ර සිරිත් විරිත් සමුදායක් මේ තුල අන්තර්ගත වෙනවා. බලා ඉන්න අයගේ අප්‍රසන්නතාවයක් ඇති වෙන්නේ නැති ආකාරයට ආහාර ගන්නට අනුබලයක්
මේ තුළින් ලැබිලා තියෙනවා. ආහාර ගැනීමදී ආහාර ගන්නා ස්ථානීය පවිත්‍රතාවය සහ ආහාර ලබා ගන්නා අයගේ ඇඳුම් පැළඳුම් වල පවිත්‍රතාවය රැක ගන්නා විදිහට රැකෙන විදිහට ආහාර ගැනීමට බුදුරජාණන් වහන්සේ මෙසේ කියා ශික්ෂාපද තුළින් අනුදැන වදාරලා තියෙනවා, පෙනී නීති පනවලා තියෙනවා. ඉතින් අපි මේ සාකච්ඡා කළේ දානේ වැළඳීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ පනවැදී ශික්ෂාපද. ඉතින් මේ ශික්ෂාපද සම්බන්ධ කරගෙන බුදුරජාණන් වහන්සේ ඉතාමත් වටිනා ආකාරයට දානේ වැළඳීමේදී ඇති කරගත යුතු හික්මීම ඇති කරවීමට විනය නීති සේකියා ශික්ෂාපද 30ක් පනව ඇත. ඒ පිළිබඳව සේකියා ශික්ෂාපද ඇසුරු කරගනිමින් පැහැදිලි කිරීමක් කරන්න, විස්තර කිරීමක් කරන්න කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට පිළිතුරු දෙන්නට ඉතාමත් පහසු කොටසක් තමයි මේ සේකියා ශික්ෂාපද සම්බන්ධ කරගෙන දානේ වැළඳීම පිළිබඳව පවතින තොරතුරු සමුදාය. ඉතාමත් හොඳින් පාඩම කීප වතාවක් බලන්න, නරඹන්න, කියවන්න. එතකොට ඔබට වැටහෙනවා, පැහැදිලි වෙනවා කොයි වගේ සිරිත් විරිත්ද මේ දානේ වැළඳීම සඳහා අනුගමනය කළ යුතු, දානේ වැළඳීමේදී අනුගමනය කළ යුත්තේ කියලා ඒක අපිට තේරුම් ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඉතින් පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව තුළින් මේ දහම් පාසල් අවසාන විභාගයට අදාළ බෞද්ධ සංස්කෘතිය පොතේ පාඩම් සාකච්ඡා කරමින් සිටින්නේ ඔබට පුළුවන් අපගේ සියලු පාඩම් නරඹමින් දහම් පාසල් විභාගය සඳහා සූදානම් වෙන්න. පිරිවෙන දහම් පාසල පාසල YouTube නාලිකාව තුළින් මේ සියලු පාඩම් ඉදිරිපත් කරනු ලබන්නේ අපගේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා කියනවා. මේ වගේ bell icon එකක් තියෙන එකත් ඔබන්න. එතකොට ඔබට පුළුවන් ඔබේ දුරකථනයේ ක්‍රම කේටිපාණි විදියක් තුළින් අවශ්‍ය කරන තොරතුරු ඇතුළත් මේ වීඩියෝ පාඩ වීඩියෝ පාඩම් ඔබේ දුරකථනයේ ක්‍රම ලබා ගන්නට. එසේනම් අපි ඊළඟ කොටසෙන් 10 වෙනි කොටසෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ගිහි ජනතාවට ආහාර පාන ගැනීමේදී අනුගමනය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ පනව ඇති විනය ශික්ෂා වලට අදාළ කරගනිමින් කොහොමද සිරිත් විරිත් බෞද්ධ ජනතාව අතර ඇති කරගැනීම සඳහා කටයුතු කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව. එසේනම් අපි ඔබෙන් සමුගන්නවා ඔබට තේමාවක් සරණයි.